ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා අද කොළඹදී වැඩ කරන ජනතා සමුළුව ඇමතුවා. ලාංකේය වැඩ කරන ජනතාවගේ උණුසුම් සහෝදරත්වයේ මැද උණුසුම් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සංවිධානය කළ සමුළුවට ජාතික ජනබලවේගයේ නියෝජිතයින්, වෘත්තීය සමිති නියෝජිතයින්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජීවන වියදමට සරිලන වැටු වැඩි කිරීමක්, රාජ්‍ය දේපළ විකිණීම නතර කිරීම, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ විකිණීම නතර කිරීම ඇතුළු යෝජනාවලියක් එහිදී සම්මත කළා. මම මේ කියන්න යන දේවල් සම්බන්ධයෙන් මම අනුර සහෝදරයත් එක්ක කොයි වෙලාවකවත් කතා කරන්නේ නැහැ. කතා කරන්න ගියොත් කියයි ලාලා ඕවා කියන්න එපා. අවුරුදු 30ක් අකණ්ඩව මේ රටේ දේශපාලනයේ යෙදිලා තිබුණා. මන්ත්‍රීවරයෙක් විදිහට හරියටම අවුරුදු 20ක් ලංකාවේ නිදහසෙන් පස්සේ ගොඩනගපු දැවැන්තම අමාත්‍යාංශයේ ඇමතිවරයා විදිහට මේ රටේ ජනතාව අනුර කුමාර දිසානායක සහෝදරයව අත්හදාබල්ලා තිබෙනවා. මේ රටේ හිටපු විපක්ෂ නායකයත් වෙන කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ නෙමෙයි අනුර කුමාර දිසානායක සහෝදරයා කියලා තමයි මේ රටේ ජනතාව කතා කරේ සාකච්ඡා කරේ. අපි කවුරුත් අපේ සීයලට ආදරේ. නමුත් මේ රටේ සාකච්ඡාවක් තියෙනවා දේශපාලනයෙන් සීයලා ඉවත් වෙන්න ඕන කියලා. මහින්ද රාජපක්ෂ දේශපාලන සීයා කෙනෙක්. රනිල් වික්‍රමසිංහ දේශපාලන සීයා කෙනෙක්. අනුර කුමාර දිසානායක සහෝදරයා තාරුණ්‍යයේ දේශපාලන හඬ මේ රටේ තරුණ පරම්පරාවේ දේශපාලන උමනාව ලංකාවේ දේශපාලනයේ අනාගත බ්‍රෑන්ඩ් එක AKD කියලා කියනකොට AK ඇතුලේ තියෙන දේවල් ටික තමයි අනාගත බ්‍රෑන්ඩ් එක තමයි AKD කියලා කියන්නේ. ගෝටා කියනකොට මොකක්ද දෙන්නේ? රොෂෙන් චානක මතක් වෙනවා. ගෝටා කියනකොට ලසන්ත මතක් වෙනවා. එක දේශපාලන සන්නාමයක්. සජිත් කියනකොට හම්බන්තොට මතක් වෙනවා. ජාතික උමනාවකට ජාතික ප්‍රශ්නයකට වචනයක් කතා නොකරපු මිනිහෙක් කියලා මතක් වෙනවා. සහ කුකුල් කූඩු වගේ හදාගෙන යන නිවාස. රනිල් කියපු ගමන් දැන් මොකද්ද මතක් වෙන්නේ? මහා බැංකුව මතක් වෙනවා. මහා බැංකුව මහා බැංකුව කොහේ හරි රනිල්ගේ නම දැකපු ගමන් මහා බැංකුව බැඳුම් කරේ. ඒ තියෙන සන්නාම 2008-2012 ඒ අවුරුදු 4 කාල පරිච්ඡේදය ඇතුළත කොටස් වෙළඳපොළේ කඩාවැටෙන ව්‍යාපාර ඇතුළේ තමන්ගේ ගජ මිතුරන්ගේ ව්‍යාපාරවල තමන්ගේ ගජ මිතුරන්ගේ සමාගම්වල මුදල් ආයෝජනය කිරීම නිසා සේවක අරසාද කරමුදල සිදු වූ පාඩුව කෝටි 2800යි. කෙලින්ම මහා බැංකුව මිලදී ගන්න හැකිය තිබියදී දිවිතීක වෙළඳපොළෙන් පර්පචල් සමාගම් බැඳුම් කර මිලදී ගත්තා. ඒ නිසා 2015 සුප්‍රකට බැඳුම් කර ගනුදෙනුවේ සේවක අරසාද කරමුදලට කරන ලද පාඩුව රුපියල් කෝටි 2000යි. අපි එකතු වී නවපාලනය ගොඩනගාගමු. සේවක අරසාද කරමුදල ඉතා හොඳින් ආරක්ෂා කොට ප්‍රවර්ධනය කොට ඔබට අවශ්‍ය වන සේවාවන් සැපීමේ මූලික කාර්යභාරය ඉටු කරන බවට අපිට සාධිකයක් දෙනවා. පෞද්ගලික අංශ රාජ්‍යංශ පමණක් නෙවෙයි සෑම ක්ෂේත්‍රක වැඩ කරන ජනතාවගේ සමාජ ආරක්ෂණය අපේ පාලනයක් විසින් බාර ගන්න බවට අපි ඔබට සාධිකයක් දෙනවා.